වෙනස්ව උපදිනවා කියන එක ඉතා දුෂ්කර වූ අභියෝගයක්. මොකද අන් අයට වඩා වෙනස්ව උපදින බොහෝ මිනිසුන් සමාජයෙන් නැත්ත හුදකලාව වාසය කරනවා. සමාජයේ විසින් ඕන්න කොන්කරාවි කියන බයක් ඔවුන්ට තිබෙනවා. නමුත් සමහරුන් නම් තම ආවේනික පෙනුම ආදරයෙන් බාරගෙන ලෝකයේම ආදරය කරන ඉතා ජනප්‍රිය පුද්ගලයින් බවට පත්ව තිබෙනවා. එවැනි පුද්ගලයෙකු සැබෑ ජීවිතයේදී ඔබට හමු වීමට තිබෙන ඉඩකඩ ඉතාමත්ම අඩුයි. මේ වීඩියෝවෙන් මිලියනකින්වත් සොයාගන්න බැරි වෙනි පුද්ගලයන් කිහිප දෙනෙකු ගැන ඔබට දැනගන්නට පුළුවන්. අංක 1 සුපාත්‍රා සුසුෆාන්. සුපාත්‍රා යනු බැංකොක්වල වෙසෙන අවුරුදු 19ක් පමණ වෙන ගැහැණු දරුවෙක්. ඇය ඇම්බ්‍රස් සින්ඩ්‍රෝම් කියන ඉතා දුර්ලභ සෞඛ්‍ය තත්වයකින් පෙළෙනවා. එම සෞඛ්‍ය තත්වයට හේතු වී තිබෙන්නේ ක්‍රෝමසෝම් වල ඇතුළු තිබෙන දෝෂයක්. එහි ප්‍රතිඵලයක් විදිහට ඇගේ මුහුණේ අසාමාන්‍ය විදිහට රෝම වැවෙනවා. එම තත්වය කෙතරම් දුර්ලභද කියනවා නම් මධ්‍යතන යුගයේ සිට මේ වනතුරු හමු වී තිබෙන්නේ එම සෞඛ්‍ය තත්වයෙන් පෙළෙන පුද්ගලයන් 50 දෙනෙකු පමණයි. 2010 වර්ෂයේදී ඇගේ නම ගිනස් වාර්තා පොතේද ලියුණා. ඒ ලොව රෝමවලින් බහුලම කාන්තාව ලෙසයි. කුඩා කල සිටම මේ සෞඛ්‍ය තත්වයේ සමග ජීවත් වීමට ඇයට සිදු වුණා. ගිනස් ලෝක වාර්තාව ඇවෙත පිරිනමපු අවස්ථාවේදී පැවති උත්සවයේදී ඇය තම සෞඛ්‍ය තත්වය පිළිබඳව අදහස් දක්වා සිටියා. ඇය පවසා සිටියේ තමන් වෙනස් කෙනෙක් කියන දේ කිසිවිටකත් ඇයට නොසිතුණු බවයි. එම නිසාම පාසල් මිතුරු මිතුරියන් විශාල ප්‍රමාණයක් දැයට සිටියා. මෑතකදී ඇයට පෙම්වතෙකු දහම වුණා. රෝමවලින් වැසුණු තම මුහුණ පෙම්වතාට පෙන්වීම සඳහා ඇය ප්‍රථම වතාවට මුහුණේ රෝම ඉවත් කිරීමට කටයුතු කරා. මේ ඔබ දකින්නේ ඇය මුහුණේ රෝම ඉවත් කළ පසුව ඇගේ මුහුණේ පෙනුමයි. බලන්න ඇය මොනතරම් නම් සුන්දරද. අංක 2 සූ මොමෝ නායින්. සිංහල සාහිත්‍යයේ ස්ත්‍රී සුන්දරත්වය වර්ණනා කිරීමේදී ඉංගසුඟ ගත හැක මිටින කියන කවිපදය භාවිතා වෙනවා. ඉන් පැවසෙන්නේ සිහි නිගක් ඇති කාන්තාවන් නම් කාන්තාවන්ට වඩා සුන්දර බවයි. පෙනෙන විදියට නම් මේ බටහිර රටවල් පවා පිළිගන්නා දෙයක්. මොකද බටහිර රටවල්වල කාන්තාවන් ඉඟ ප්‍රදේශයේ සිහින්ව දිස්වෙන්න කෝසෙට්ස් පළඳිනවා. ඒ වගේම ඉලෑට ඉවත් කිරීමේ බරපතල ශල්‍ය කර්මවලට පවා භාජනය වෙනවා කිව්වොත් ඔබ පුදුමයටපත් වේවි. නමුත් මේ ඔබ දකින විසිතුන් හැවරිදි මියන්මාර් තරුණයට නම් මේ ලැබී තිබෙන්නේ උපතින්මයි. ඇයගේ ඉනේ ප්‍රමාණය අඟල් 13.7යි. ඇය පවසන විදියට මේ අසාමාන්‍ය සිහිනිඟ ඇයට ලැබී තිබෙන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව සහ ජානමය බලපෑම නිසා. ඇය ලොව සිහින්ම ඉඟ සහිත කාන්තාව කියන ගිනස් වාර්තාව සඳහා ඇඳුම් කිරීමටත් කටයුතු කර තිබෙනවා. නමුත් ගිනස් වර්ල්ඩ් රෙකෝඩ්ස් විසින් ඇයට මේ වනතුරු ප්‍රතිචාර දක්වා නැහැ. ඇයට මේ හිමිව තිබෙන්නේ ශල්‍ය කර්මයකට භාජනය නොවීද යන්න තහවුරු කරගත් පසුව ඇයට එම ලෝක වාර්තාව ඉදිරියේදී හිමිවීමට නියමිතයි. අංක 3 වික්ටෝරියා රයිට්. වික්ටෝරියාට වයස අවුරුදු 4 තමයි ඇගේ මුහුණේ වෙනසක් සිදුවීම ආරම්භ වුණේ. එම වෙනස සමගම ඇගේ ජීවිතයේද විශාල වෙනසක් සිදු වුණා. ඇයට වැළඳී තිබුණේ චෙරබිසම් ලෙස හඳුන්වන දුර්ලභ ජානමය රෝගයක්. Cherubism is a very rare medical condition, and what it does, it's caused by an overgrowth of fibrous tissue in the face. එම සෞඛ්‍ය තත්ත්වයේ විසින් මුහුණේ පහළ කොටස විකෘති ස්වභාවයකට පත් කරනවා. එවැනි අසාමාන්‍ය පෙනුමක් සහිතව හැදී වැඩෙන එක ලෙහිසි පහසු දෙයක් නොවේයි. නව යොවුන් වියට පැමිණෙනවත් සමගම එම සෞඛ්‍ය තත්ත්වය වඩාත් උත්සන්න වී ඇගේ මුහුණද ඉතා විරූපී වුණා. එහිදී ඇයට විශාල වේදනාවක් විඳීමටත් සිදු වුණා. විශේෂයෙන් මැස් නාසය සහ හිස ප්‍රදේශය ආශ්‍රිතව. හිතන්න මෙවැනි තත්ත්වයකට ඔබ පත්වුණොත් සිදු කරන්නේ කුමක්ද? ඔබ සමාජයෙන් මුහුණ සංගවාගෙන කිසිවෙකු සමග කතා බහ නොකර හුදකලාව වාසය කිරීමට ඉඩ තිබෙනවා. නමුත් ඇය සිදු කරේ සාමාන්‍යයෙන් මෙවැනි කෙනෙක් සිදු කිරීමට තියා හිතන්නේවත් නැති දෙයක්. ඇය තමන් වෙනස් අමුතු කෙනෙක් බව හිතන එක සහ මුලින්ම නතර කරා. ඇය තමන්ට උරුම වූ ආවේනික පෙනුමට ආදරය කරා. සැත්කමක් මගින් ඇගේ මුහුණේ විරූපී පෙනුම යම් පමණකින් නඩු කළ හැකි බව වෛද්‍යවරුන් ඇයට පැවසුවද ඇය එය ප්‍රතික්ෂේප කරා කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි. ඇය පවසා සිටියේ තම පෙනුම ගැන ඇය කනගාටු නොවන බවත් ඒ ගැන තමන් සතුටු වෙන බවයි. ඉතින් බලන්නෙම අසාමාන්‍ය පෙනුම නිසා ඇය තවත් ශක්තිමත් වුණා මිසක් දුර්වල වුණේ නැහැ. අංක 4 ගොඩ්ෆ්‍රී බගුමා. ගොඩ්ෆ්‍රී යනු ගණ්ඩා ජාතිකයෙක්. ඔහු ෆයිබ්‍රෝ ඩිස්ප්ලේසියා කියන දුර්ලභ සෞඛ්‍ය තත්වයකින් පෙළෙනවා. ඒ විසින් සෛල සහ පටකවල වර්ධනයට සහ ස්ථාපනයට විශාල බලපෑමක් කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට ඔහුගේ මුහුණ ඉතා විකෘති ස්වභාවයකට පත් වුණා. මෙම විකෘතිය කෙතරම් දෙයක් 2002 වර්ෂයේදී ලොව අවලස්සනම මිනිසා තේරීමේ තරඟයෙන් ජය ගැනීමට පවා සමත් වී තිබෙනවා. තම අවලස්සන පෙනුම නිසා ඔහු ජීවිතය අවලස්සන කරගත්තේ නැහැ. ඔහු ධනයෙන් සහ ආදරයෙන් ජීවිතය ලස්සන කරගත්තා කිව්වොත් නිවැරදියි.
විශ්වාස කරන්න ඔහුට බිරින්දෑවරු තුන්දෙනෙකු සිටිනවා. ඔහු අති දක්ෂ වෘත්තීය මට්ටමේ සපත්තු මසන්නෙක්. ඔහු සංගීත ශේෂ්ත්‍රයේද 24 ඉතා ජනප්‍රිය වූ මියුසික් වීඩියෝ කිහිපයක් මෙලි දක්වා තිබෙනවා. ඒ සියල්ලම වගේ YouTube එකෙන් ඔබට බලා ගන්නට පුළුවන්. ඔහු තම අවේනික පෙනුම දනාත්මකව භාවිතා කරපු කෙනෙක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඔහු බාහිර පෙනුමෙන් මොනතරම් විරූපීයික වුණත් ඇතම් සාමාන්‍ය මිනිසුන්ට පවා අභියෝග කරමින් ප්‍රසිද්ධිය කීර්තිය සහ සාර්ථකත්වය ළඟා කරගත් කෙනෙක්. අංක 5. කෝකි චයිල්ඩර්ස්. අතීතයේදී නම් අසාමාන්‍ය ලක්ෂණයන් සහිත මිනිසුන් සමාජයෙන් කොන් කිරීමට පවා කටයුතු කරා. නමුත් දැන් කාලේ ඊට වඩා ගොඩක් වෙනස්. මොකද ඔබේ පෙනුම අන් අයට වඩා වෙනස් නම් මෙම අවේනික පෙනුම නිසාම අද ඔබට සාර්ථකත්වය කරා යන්නට පුළුවන්. කෝකි චයිල්ඩර්ස් කුඩා කල සිටම තම මව සමග ලෝකයේ වටේම සංචාරය කරා. ඇයට උපතින්ම හිමිව තිබූ නිල්ලැස් සහ දුඹුරු ලපවලින් වසුණු මුහුණේ අසාමාන්‍ය බවක් තිබුණද ඇයගේ රුව සඟරාවල මුල් පිටුවල පවා පළ කිරීමට කටයුතු කරා. ඇය වෘත්තියෙන් ජීව විද්‍යාඥවරියක් වුණද ඇය තම වෘත්තිය මදකට නවතා නිරූපණ ශේෂ්ත්‍රයට අවතීර්ණය වී සිටිනවා. දැන් ඇය නිරූපණ ශේෂ්ත්‍රය තුළ මුහුණේ එක ලපයක් වත් නොමැති නිරූපණ ශිල්පිනියන් සමග කරටකර කටයුතු කරනවා. සුදු මුහුණේ දුඹුරු ලපය සලකන්නේ උපතින්ම ඇයට හිමි වූ ආවේනික සුන්දරත්වයක් ලෙසයි. ඒ රැක ගැනීම සඳහා සන්ස්ක්‍රීන් භාවිතා කිරීමේ ඇති වැදගත්කම ගැන දෑ ඉන්ස්ටාග්‍රෑම්මේ අදහස් දක්වා තිබෙනවා. අංක 6. චන්ද්‍රා බහදුර් ඩංගී. මොහු නේපාල ජාතිකයෙක්. ඔහු තමයි වාර්තාගත මානව ඉතිහාසයේ උසින් නඩුම මිනිසා වන්නේ. විශ්වාස කරන්න ඔහුගේ ශාරීරික උසාවිය 1.9 හමාරයි. 2012 වර්ෂයේදී ඔහුගේ උස නිල වශයෙන් මැනීමත් සමග ලොව මිටිම වැඩිමහලු පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතේ ඔහුගේ නම ලියුණා. ඒ සමග මොහු ලොව පුරා මහත් ප්‍රසිද්ධියක් ලැබුවා කිව්වත් නිවැරදි. මේ කුරු බව ඔහුට ලැබී තිබෙන්නේ ඔහුගේ පවුලෙන් ඔහුට ලැබුණු ආරේ නිසා බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මොකද ඔහුගේ සහෝදරින් 5 දෙනා අතරින් 3 දෙනෙකුගේම උස අඩි 4කට වඩා අඩුයි. නමුත් ඔහුගේ ශාරීරික උස මේ තරම් අඩු වීමට හේතුව කුමක්ද යන්න නම් අපැහැදිලියි. ඔහුගේ අසාමාන්‍ය කුරුබව ගොවියෙකු සහ අත්කම් නිර්මාණකරුවෙකු වීමට නම් බාධාවක් වී නැහැ. ඔහු තමන්ට ලැබුණු ගිනස් ලෝක වාර්තාවෙන් නේපාලයට කීර්තියක් අත්කර දීමට කටයුතු කරනවා. 2012 වර්ෂයේදී ඔහුට වයස අවුරුදු 72 සම්පූර්ණ වුණා. Yep, never apparently. Never would he like to be. ඔහුම වර්ෂයේදී ලෝ මිටිම කාන්තාව සමග එකට සිට ඡායාරූපවලට පෙනී සිටියා. ඒ වගේම 2014 වර්ෂයේදී ඔහු ලොව උසම මිනිසාදහම වුණා. අංක 7. ස්ටෙලා යං. ස්ටෙලා යං යනු ඕස්ට්‍රේලියානු ජාතික ප්‍රහසන ශිල්පිනියක්, මාධ්‍යවේදිනියක් සහ ආබාධිත පුද්ගලයින්ගේ අයිතීන් වෙනුවෙන් හඬනගෙන ක්‍රියාකාරිනියක්. 1982 වර්ෂයේදී ඇය උපත ලැබුවේ ඔස්ටියෝජෙනසිස් කියන දුර්ලභ සෞඛ්‍ය තත්ත්වයක්ද සහිතවයි. මුළු ජීවිත කාලයම වගේ ඇය ගත කරේ රෝද පුටුවක් මතට වී. ඇය විවෘත වේදිකාවන්නේ විශේෂ කරුණක් පුන පුනා පවසනවා. ඒ තමයි ආබාධිත පුද්ගලයෙක් වුණා කියා මුළු ගැන්වී සමාජයෙන් නැත්ත හුදකලාව වාසය කළ යුතු නැති බව. ඇය පවසන විදිහට ආබාධිත වීම නරක දෙයක් නොවෙයි. ආබාධිත බව පන්නරයක් කරගෙන දැඩි මානසික ශක්තියකින් සමාජයේ සමග ගැටෙන්න කෙනෙකුට පුළුවන්. ඇය එය ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වා තිබෙනවා. ඇය මේ වෙහෙසෙන්නේ ආබාධිත පුද්ගලයින් දිහා සමාජයේ බලන කෝණය වෙනස් කර ඔවුන්ට සාමාන්‍ය පුද්ගලයින්ට හා සමතනක් ලබා දීමටයි. ඇය රෝද පුටුවකට වී ජීවිතයේ ගත කරද තමන්ද සිනාසෙන ගමන් නන්නයත් සිනා ගැන්වීමට සමත් වෙනවා. ඉතින් මේ ඔබ දුටුවේ උපතින්ම තමන්ට හිමි වූ වෙනස් පෙනුම ආශිර්වාදයක් කරගෙන ජීවිතයේ ජයගත් පුද්ගලයින් කීප දෙනෙකි. මෙවැනි අපූරු දේවල් දිනපතා නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනු වෙබ්බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.